ටවුන් එකේ විෂංකයාකට ගියානම් ඉවරයිනේ. විෂංකයා විශ්වාසනීය දැක්ම. විල්පතුව රක්ෂිත වනාන්තර කලාපයේ එලිකොටෙහි අනවසර ඉදිකිරීම සිදුකිරීම නිසා ඊට දැඩි පාරිසරික හානියක් සිදුව ඇති බව පවසමින් පරිසර යුක්ති කේන්ද්‍රය මගින් 2015 වසරේදී අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනු කළා. එම වනාන්තර එලිකිරීම නීති විරෝධී බවට තීන්දු කර දැනට ඇති අනවසර ඉදිකිරීම ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සම්කාර පාර්ශවයේ ඉල්ලා සිටියේ. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ අමාත්‍ය රිෂාඩ් බදිරුදීන් යන අයයි. පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා ඉදිරියේ විභාග කොට අවසන් කර තිබූ අතර එහි තීන්දුව ගොස්ම 6 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා. නමුත් එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට විනිසුරු මහින්ද සමයවර්ධන මහතා අකමැත්ත පළ කිරීම හේතුවෙන් එම නඩුව නැවත විභාග කරන ලෙස අභියාචනාධිකරණයේ සභාපතිවරයා නියම කර තිබෙනවා. යනුව අදාළ පෙත්සම නැවත විභාගය සඳහා අද චනක්ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල හමුවේ කැඳවනු ලැබූ අතර එහිදීම පෙත්සම ජූලි මාස 31 වනදා නැවත විභාග කිරීමට නියෝග කෙරුණා. මේ අතර සුරකුම ලංකා සංවිධානය විසින් සම්පාදනය කළ ත්‍රස්ත විරෝධී ජාතික වැඩපිළිවෙල අද පස්වරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට පිරිනැමීමෙන් පසු පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් විල්පත්තු වන විනාශයට අදාළ නඩුව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. පරිසර යුක්ති කේන්ද්‍රය විසින් නඩුවක් දැම්මා විල්පත්තුවට සාධාරණයක් ඉටු කරගන්නට. වසර 4ක් නඩුව අහලා තියෙනවා. 2018 ජුනි මාසය යනකොට ජනවාරි ජුනි වගේ තීන්දුව දෙන්න තිබුණේ. ඒ වෙලාවේදී අධිකරණෙදි පැහැදිලි ප්‍රකාශයක් සිද්ධ කළා. විනිසුරුවරයා ප්‍රකාශයක් සිද්ධ කරා මේ සම්බන්ධව විශේෂයෙන්ම මූලික රාජ්‍ය නීති උල්ලංඝනය වෙමින් තමයි මේ නැවත පදිංචි කිරීම සිද්ධ වෙලා තියෙන්නේ කියලා. මේ වෙනකොට මේ නඩු තීන්දුව අපි බලාපොරොත්තු වුණා ඊයේ දවසේදී නඩු තීන්දුව ලැබෙයි කියලා. නමුත් අරුමු පුදුමේ තෙමෙන්නේ අභියාචනාධිකරණයේදී අභියාචනාධිකාරී විනිසුරු මහින්ද සමයවර්ධන මහත්මයා ඉල්ලා අස්වෙනවා. අරුමු පුදුම තත්ත්වයක් ඇරෙත් තමයි තුමා ඉල්ලා අස්වෙන්නේ තීන්දුව දෙන්න තිබෙද්දි. මේ තීන්දුව නොදී තවදුරටත් විල්පත්තුවට සාධාරණ ඉටු නොකරන්නේ නැත්තේ කාගේ අනුහසින්ද? කවුද මේක පිටිපස්සෙ ඉන්නේ?